සර්වපාක්ෂික රජයක් සම්බන්ධයෙන් අදහස මුලින්ම ඉදිරිපත් කරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සර්වපාක්ෂික රජය පිහිටවීමේ අරමුණෙන් සර්වපාක්ෂික සමුළුවක් පවා කැඳෙව්වා. නමුත් ඒ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අවංක ප්‍රතිචාර මං හිතන්නේ අනිකුත් දේශපාලන පක්ෂවලින් හම්බුනේ නැහැ. දැන් අලුත් තත්ත්වයක් අලුත් ජනාධිපතිවරේ අපි පක්ෂයක් හැටියට එතුමාට දැනුම් දීලා තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔබතුමා සර්වපාක්ෂික රජයක් පිහිටවලා මේ රටේ ආර්ථිකය නගා සිටවීමට ගන්නා සියලු උත්සාහයන්ට අපේ සියලු සහයෝගය ලබා දෙන බවට ඒ සම්බන්ධයෙන් අනිත් පක්ෂ අවංකව සහභාගී වෙනවද නැද්ද කියන එක ඉදිරි කාලයේදී බලන්න ඕන. දැන් මේ කොහොට්ටුවේ මේ සභාපතිතුමාත් වෙන තැනක භාණ්ඩාගාරිකතුමාත් වෙන තැනක. එහෙමනම් කොහොට්ටුවේ බලය තියෙන්නේ කොහෙද? පොහොට්ටුව ගොඩනැගුවේ මහින්ද රාජපක්ෂ කියන නිදහසෙන් පසු බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයාගේ වටා එක්රොක් වුණු බලවේගයත් සමග. ඒ බලවේගය අදටත් මේ රටේ ජාතික බලවේගය නියෝජනය කරන රාජපක්ෂවරුන් සමග ඉන්නවා කියන එක අපිට හොඳටම පැහැදිලි. ওই කුඩා කල්ලි කණ්ඩායම එකතු වෙලා ওই කුමන කාරණා කරත් ජනතාව ඔවුන්ට නිසි පිළිතුරු ලබා දෙයි. පක්ෂ 10 කණ්ඩායම් කිව්වා 14 දෙනෙක් ඉන්නවා කිව්වා. හැබැයි අපි දවසින් දවස මේක කඩන් වැටීම මිසක් නැගී සිටීමක් නම් අපිට නම් පේන්නේ නැහැ. ඒක නිකන් පෞද්ගලික ന്യാයපත්‍ර සහ පෞද්ගලික වෛරය ක්‍රෝධය වගේ කරුණු කාරණා උඩ ගොනු වෙච්ච කණ්ඩායමක් මිසක් ජාතික මතයක් පදනම් කරගෙන ජාතික හැඟීමකින් ගොනු වෙච්ච කණ්ඩායමක් එතන නැහැ කියලා මේ රටේ ජනතාව ඉතා හොඳින් දන්නවා.